අයිබෝන් අම්මයි බබයි රේඩියෝ නාලිකාවට අදත් අපි ඔබව ඉතා සාදරයෙන් පිළිගන්නවා. ඔබටත් ඔබේ දරු පැටියාටත් දිනපතා වැදගත් තොරතුරු රැගෙන එන අපි අදත් අපේ තරුණ මව්වරුන්ට ඉතා වැදගත් තොරතුරක් රැගෙන ආවා. අපේ තරුණ මව්වරුන්ට පවතින විශාලම ගැටලුවක් තමයි ඔවුන් ගර්භණී වීමේදී ඔවුන්ගේ පවතින රූ සපුව ඉතා වේගයෙන් වෙනස් වී යාම. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ ඔබ තුල දැන් තවත් ජීවයක් වර්ධනය වීම. ඒ වගේම ඔබ දැන් ඔබ ගැන සැලකිලිමත් නොවීම. ඉතින් ඔබේ රූ සපුව ආරක්ෂා කර ගැනීමට නම් ඔබේ කිරි කෙටියා ගැන වගේම ඔබ ගැනත් සැලකිලිමත් වීම බොහෝ සෙයින් වැදගත් වෙනවා. ඉතින් ඒ සඳහා අනුගමනය කළ යුතු සරල උපදෙස් කීපයක් පිළිබඳව අපි දැන් බලමු. ඔබ ගන්නා ආහාර හා පෝෂණය මත ඔබේ කිරි කැටියාත් යැපෙන නිසා ඔබ නිවැරදි ආහාර රටාවකට හුරු විය යුතු වෙනවා. එසේම ඔබේ සමේ වියලි බව හා අඳුරු බව නැති කර ගැනීමට දිනකට ජලය ලීටර් දෙකක්වත් පානය කිරීමට ඔබට පුළුවන්. මේ ඔබේ දරු පැටියාටත් බොහෝ සෙයින් වැදගත් වන අතර ඔබේ ශරීරයේ තියෙන විෂද්‍රව්‍ය ඉවත් කිරීමට ජලය බොහෝ සෙයින් වැදගත් වෙනවා. එසේම සමට පැහැපත් පෙනුමක් හා නැවුම් බවක් ලබා දීමට ප්‍රමාණවත් නිින්දක් අවශ්‍ය වෙනවා. ඉතින් ගැබිලි ඔබට ප්‍රමාණවත් නිින්දක් ලැබෙනවා නම් ඔබට ඔබේ තරුණ පෙනුම එලෙසින්ම රැකගන්නට පුළුවන් වේවි. මෙමගින් ඔබේ ඇස්සට කළුවීම අවම කරගන්නටත් පුළුවන්. එසේම ගර්භණී සමය තුළ ඔබ ආලේපන ක්‍රීම් වර්ග භාවිතා කරනවා නම් ඒවා ඉතාමත් මෘදු විය යුතු වෙනවා. ඒ වගේම දරු පැටියාටත් ඔබටත් හානිකර නොවන ද්‍රව්‍යත් විය යුතු වෙනවා. එසේම බොහෝ මව්වරුන්ට පවතින ගැටලුවක් වන්නේ ස්ට්‍රෙච් මාර්ක්. මේට හොඳම විසඳුම ඔබ සම පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්වීම. මෙහිදී ඔබේ උදරය පියයුරු හා ඉන කෙරෙහි අවධානය යොමු කරමින් ඔලිව් තෙල් ආමන්ඩ් තෙල් වැනි දෑ දිනපතා ආලේප කර සම්භාහනය කරන්නට ඔබට පුළුවන්. එසේම දිනකට දෙවරක් භාවිතා කරන මෘදු පිරිසිදු කාරකයක් භාවිතා කරමින් ඔබට ඔබේ මුහුණ මෘදු හා නැවුම්ව තබා ගන්නට හැකි. එසේම ගර්භණී සමයේ ඔබේ සම බොහෝ සෙයින් සංවේදී වෙනවා. මේ නිසා ඔබ එළි මහනකට යන විට ඔබට හානිකර නොවන ද්‍රව්‍ය අඩංගු සන්ක්‍රීම් එකක් භාවිතා කිරීමට වග බලා ගන්න ඕනේ. එසේම ඔබේ වැඩෙන උදරයට ගැළපෙන සැහැල්ලු විලාසිතාවක් ඔබට යොදා ගන්න පුළුවන්. එනම් සැහැල්ලු ඇඳුමක් භාවිතා කරන්න පුළුවන්. මේ කෙසේ වෙතත් ඔබේ සුන්දර රූ සපුවට රහස ඔබේ සුන්දර සිනහව. ඒ වගේම ඔබේ සතුට. ඉතින් නිතරම සුන්දර සිනාවකින් ඔබේ මුව සරසා ගනිමින් සතුටින් සිටීමට උත්සාහ කරන්න. එවිට ඔබ ඔබේ සැමියාට සුන්දර බිරිඳක් වගේම ඔබේ දරු පැටියාට සුන්දර මවක් වේවි.